ජාතික රූපවාහිනී මෙහෙවන ජාතික පාසල වැඩසටහනේ ගිණුම් කරණයේ විශේෂ සමගින් අපි අද එකතු වෙලා තියෙන්නේ. අපි අද ගිණුම් කරණයේ විෂයයත්තේ විශේෂණ තීරුම් මුදල්පොත කියන කොටස අපි සාකච්ඡා කරන්නේ. මුදල්පොත සම්බන්ධයෙන් සහ විශේෂණ තීරුම් මුදල්පොත සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී විශේෂයෙන් මුදල් විශේෂණ තීරුම් මුදල්පොතක් කියන්නේ මොකද්ද කියන එක අපි අවබෝධ කරගන්න වෙනවා. මොකද්ද මේ විශේෂණය කරනවා කියලා කියන්නේ? ඇයි මේ ව්‍යාපාර විශ්ලේෂණ තීරු මුදල් පොත කියන එක පාවිච්චි කරන්නේ? හැම ව්‍යාපාරයක් විශ්ලේෂණ තීරු මුදල් පොතක් පාවිච්චි කරනවා. එහෙම ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න කීපය අපි නිරවුල් කරගත්තාම අපිට විශ්ලේෂණ තීරු මුදල් පොත කියන ගැටලුව බේරගන්න පුළුවන්. හරි. මොකද විශ්ලේෂණ තීරු මුදල් පොතක් කියලා කියන්නේ? ව්‍යාපාරවල ගඳු සිද්ධ වෙද්දී ව්‍යාපාරයක සිද්ධ වෙන ගඳු ප්‍රමාණය සීමා රහිත ගඳු ප්‍රමාණයක්. මෙන්න මේ ප්‍රමාණය මේ ව්‍යාපාරයේ ගඳු නතර කරනවා කියලා සීමාවක් නැහැ. විශාල ගඳු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට මුදල් ලැබීම් සම්බන්ධයෙන් සහ ගෙවීම් සම්බන්ධයෙන් තනි මුදල් පොතක් පාවිච්චි කරනට ඒ මුදල් පොත පාවිච්චි කරන පාර්ශවයට අදාළ පුද්ගලයාට අසීරුතාවයන් මුහුණ දෙන්න සිදෙන ලැබීම් සටහන් කරනවා, ගෙවීම් සටහන් කරනවා. ඒ වගේ වෙලාවක මොකද කරන්න පුළුවන්? අපි වැඩ බෙදා ගන්නවා. මේ වැඩ බෙදා ගැනීම එක් කොටසක් හැටියට මොකද කරන්නේ? අපි විශ්ලේෂණ තීරු මුදල් පොත කියන එක සටහන් කරනවා. හරි, බලන්න ඒක කොහොමද වෙන්නේ කියලා. දැන් අර මුදල් බාරකරුගේ තියෙන අසීරුතාවය මගහරවා ගන්න විශ්ලේෂණ තීරු මුදල් පොත පාවිච්චි කරනවා. ඒකෙදී මුදල් පොත ප්‍රධාන කොටස් දෙකක් යටතේ අපි සාකච්ඡා කරනවා. ලැබේ මුදල් පොත එක්කෙනෙට දෙනවා, ගෙවේ මුදල් පොත එක්කෙනෙට දෙනවා. මොකද මේ විශ්ලේෂණ මුදල් පොතකදී මේ කොටස් දෙක දුන්නන් තියෙන වාසිය මොකද්ද? ප්‍රධාන වශයෙන් තනි මුදල් බාරකරුවෙක්ට තියෙන අසීරුතාවය මගහරවා ගන්න පුළුවන්. එක්කෙනෙක්ම ලැබීම් පැත්තේ තියෙනවා, ගෙවීම් පැත්තේ තියෙනවා. ඒ අසීරුතාවම ගහරවා ගන්න පුළුවන්. අනිත් පැත්තේ මොකක් තියෙන මාසෙ? මුදල් පොත තුල තමා ව්‍යාපාරයේ වැඩිම වංචා ප්‍රමාණයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක වළක්වා ගන්න නම් ලැබීම් එක්කෙනිට දීලා ගෙවීම් එක්කෙනිට දෙනවා. දැන් මොකද කරන්න පුළුවන් එතකොට? ලැබීම් එක්කනට වෙන ගෙවීම් කරන්න බෑ. යාට ලැබෙන වටික යා ගාව තියෙන්න ඕනේ. ගෙවෙන එක්කනා ගෙවන ආකාරයක් තියෙන තුර ඒ අදාළ ගෙවීම් කරන ප්‍රමාණය ඒ ආකාරයෙන් තිබුණාම එතකොට මේකේ වංචා දූෂණ අපි සාමාන්‍යයෙන් කතා කරන වංචා දූෂණ කියලා. මේ දෙක වළක්වා ගැනීම එක ක්‍රමවේදයක් ඇරිටත් මේ විශ්ලේෂණ තීරු මුදල් පොත පාවිච්චි කරනවා. ඒතර විශ්ලේෂණ තීරු මුදල් පොතේ කොටස් දෙකක් අපි හඳුනා ගන්න. මොකද්ද කොටස් දෙක? ලැබේ මුදල් පොත සහ ගෙවේ මුදල් පොත කියලා අපි කොටස් දෙකක් අරතේ හඳුනා ගන්නවා. හරි, බලන්න ඉතින් ලැබේ මුදල් පොත කියන එක ඒක සටහන් කරලා තියෙන මොකද්ද බලන්න. සියලුම ආකාරවල මුදල් ලැබීම් පමණක් ඇතුළත් කර විශ්ලේෂණ තීරු සහිතව සකස් කරන මුදල් පොත එයින් අදහස් කරයි. එහිදී ගන්දුනුළු ස්වභාවය අනුව අදාළ විශ්ලේෂණ තීරු ප්‍රමාණය තීරණය කරනු ලබයි. මොකද්ද ඒ කියන්නේ? ගනුදුනුවල ස්වභාවය අනුව අදාළ විශ්ලේෂණ තීරු ප්‍රමාණය තීරණය කරනවා කියලා කියනවා. මොකද්ද ඒ වෙනමින් අදහස් කරන්නේ? විශ්ලේෂණ තීරු මුදල් පොතේදී සුළු මුදල් පොත කියලා අපි කතා කරනවා. සුළු මුදල් පොත කතා කරද්දී සුළු මුදල් පොත කතා කරන්නේ කොහොමද? ඒත් විශ්ලේෂණ තීරු සහිත සුළු මුදල් පොත කතා කරන්නේ විශ්ලේෂණ තීරු සහිත. එතකොට මෙතන මේ කතා කරන්නේ මුදල් පොත විශ්ලේෂණ තීරු සහිත කියන්නේ මේ ව්‍යාපාරයට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රමවේදයන් හඳුනාගෙන ඒ ක්‍රමවේදයන් අදාළව තීරු ටිකක් වෙන් කරගන්න. මුදල් ලැබෙනවා ව්‍යාපාරයට, ලැබෙන ඒවා ඔක්කොම එකම තීරුක සටහන් කරන්න නැතුව ව්‍යාපාරයට මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රමවේදයන් තුනක් බොහෝ විට අපි උසස් පෙළ මට්ටමේදී කතා කරනවා. මේ මුදල් ලැබෙන ක්‍රමවේදයන් කීයද? තුනක් පවතිනවා කියලා. ඒ තුනට අනුව තමයි විශේෂණ තීරු සකස් කර ගැනීම සිද්ධ වෙන්නේ. හරි, බලන්න ලැබේ මුදල් පොත කාකුතිය මොනවද තියෙන්නේ? දිනේ තියෙනවා, ලදුපත් අංකේ තියෙනවා, විස්තරේ තියෙනවා, සංගල පිටු අංකේ, ඒ කියන්නේ ලෙජර් පිටු අංකේමයි, වට්ටම, මුදල, ඊට පස්සේ තමයි විශ්ලේෂණ තීරු. ඒ විශ්ලේෂණ තීරු වලින් ව්‍යාපාරට ලැබෙන මුදල් ලැබෙන ප්‍රධාන ආකාරයන් තුන මේ තියෙන්නේ. මොනවාද ඒ ආකාරයන් තුන? අත්පිට විකුණු වලින් මුදල් ලැබෙන්න පුළුවන්, ණයගතියන්ගෙන් ලැබෙන්න පුළුවන්, වෙනත් ආකාරයේ මුදල් ලැබීම් තියෙනවා. දැන් ව්‍යාපාර මුදල් ලැබෙන ප්‍රධාන ක්‍රම මොනවද අපි හඳුනගන්නේ? ආකාර හතරක් අපි කතා කරනවා නේ. ව්‍යාපාර මුදල් ලැබෙන ප්‍රධාන ආකාර හතරක් අපි කතා කරනවා. ලැබීම් මුදල් පොත ගත්තාම වත්කම් ප්‍රභවයන් හැටියට මුදල් ලැබෙන්න පුළුවන්. වත්කම් ප්‍රභවයන් හැටියට මුදල් ලැබෙන්නේ
දේපල විකුණලා ව්‍යාපාර මුදල් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිමිකම් ප්‍රභවයන් හැටියට මුදල් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධන යෙදවීම් හැටියට ව්‍යාපාර මුදල් ලැබෙන්න පුළුවන්. ආදායම් ප්‍රභවයන් හැටියට මුදල් ලැබෙන්න පුළුවන්. විකුණුම් තුලින් මුදල් ලැබී. ඊට පස්සේ වගකීම් ප්‍රභවය. මොකද වගකීම් ප්‍රභවයන් හැටියට මුදල් ලැබෙනවා කියන්නේ? ණය ගැනීම් තුලින්. ඒතකොට ඒ ආකාර හතර තමයි ව්‍යාපාර මුදල් ලැබෙන ප්‍රධානම ආකාර හතර. ඒකෙදි හැබැයි හිමිකම් ප්‍රභවය කියන එක මොකද්ද වෙන්නේ? ඒක එක අවස්ථාවක් හෝ අවස්ථා දෙක තුනකින් අවස්ථා වෙනවා. හැම වෙලෙන් ප්‍රාග්ධනය යොදනවා කියලා දන්නේ. ඒ නිසා විශේෂන් තීර මුදල් පොතට ඒ අර වැඩිපුර මුදල් ලැබෙන ආකාරයන් ටික තමයි මෙතන සැලකිලිට අරගෙන තියෙන්නේ. ඒ අනුව කොහොමද වෙන්නේ මේ? අත්පිට විකුණු වල මුදල් ලැබෙනවා, ණයගති මුදල් ලැබීම් තියෙනවා, වෙනත් ලැබී වෙනත් ආකාරයේ ආදායම් ලැබීම් හෝ වෙනත් ආකාර ලැබීම් තියෙන්න පුළුවන්. ගෙවි මුදල් පොතේදී මොකක්ද වෙන්නේ උඩට? ලැබේ මුදල් පොතේදී සිද්ධ වුණා වගේ මෙතනින් මොකද්ද වෙන්නේ? සියලුම ආකාරවල ගෙවීම් අපි විශ්ලේෂණ තීරු සහිතව පාවිච්චි කරනවා මුදල් පොත සටහන් කරන්න. එතෙන්දිත් අර ගෙවීම් ලැබීම් වලදී ආකාර කීයක් අපි හඳුනාගත්තද? ප්‍රධාන ආකාර තුනක්. ඒ වගේ මෙතනින් වෙන්නේ මොකද්ද? ගෙවීම් ආකාර තුනක්. ගෙවීම් ආකාර තුනක් මොකද්ද වෙන්න පුළුවන්? අත්පිට ගැනුම් නැහිමි ලැබීම් නැහිම් ගෙවීම් වෙනත් විදිහ. ආකෘතිය ගත්තොත් ආකෘතිය තියෙන මේ තත්ත්වය දිනය වෞචරාංකය විස්තරය සංගලප්ති අංකය වට්ටම් මුදල විශ්ලේෂණ තීරු. විශ්ලේෂණ තීරු තියෙන අත්පිට ගැනුම් නැහිමි ගෙවීම් වෙනත් විදිහ. අර කියපු එකෙන් ප්‍රතිවිරුද්ධ පැත්ත හැබැයි මතක තියාගන්න. විශ්ලේෂණ තීරු මුදල් පොත උසස් පෙළ විභාගයේදී හැම අවුරුද්දකම වගේ එන ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? සර් විශ්ලේෂණ තීරු මුදල් පොතක අනිවාර්යයෙන්ම හැම වෙලාවෙම විශ්ලේෂණ තීරු තුනයිද තියෙන්නේ? ඔව්. උසස් පෙළ මට්ටමේදී අපි ව්‍යාපාරයට ලැබෙන ආදායම් ආකාර ප්‍රධාන ආකාර තුනක් එක තමයි උසස් පෙළ මට්ටමේදී. මොකද නමුත් ව්‍යාපාර ගත්තාම ව්‍යාපාරට ආදායම් ලැබෙන ක්‍රම ගණනාවක් දැන් කුලිනේ. අත්පිට විකුණුම් ණයගැතෙන් ලැබී වෙනත් ආදායම් කියන එකේ සමහරලාට අර පහසු ගෙවීමේ ක්‍රමයට බහඳ දෙන ආයතනයක්, නියෝජිත වෙළඳාමක් කරන ආයතනයක්. ඒගොල්ලන්ට ක්‍රම ගණනාවක් තියෙනවා. නමුත් අපි උසස් පෙළ මට්ටමේදී කතා කරන්නේ ප්‍රධාන ආකාර තුනක්. විශේෂයෙන්ම අත්පිට ගැනුම්, ණයට ගැනුම්, ණයට විකුණුම් ඒ වගේ ආකාර තුනක් විතරයි සැලකිලි ගන්නේ. අර වෘත්ති විභාගවලදී මේක සමාර්ථකයි. දැන් වෘත්ති පාඨමාලා කරන දරුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට තේරුම් ගන්න මේ තීරණය ඊට වඩා ගොඩක් අපි ඉගෙන ගත්තා නේ කියලා. මේකේ ඇත්තරම තියෙන උසස් පෙළ මට්ටමේදී අපි කතා කරන්නේ මේ තීරු තුනක් සම්බන්ධයෙන් පමණයි. මොකද උසස් පෙළ විභාගයේදීත් මේකට අදාළව ආව ප්‍රශ්නවල තියෙන්නේ ආකාර තුනක් විතරමයි. දැන් ගිය පාර උසස් පෙළ විභාගෙත් මේ හා සමාන ප්‍රශ්නයක් තියෙනවා. පහුගිය විභාග ප්‍රශ්න ගණනාවක් තිබ්බහම මේක තවත් මාතෘකාවක් එක්ක මේක සම්බන්ධත් වෙනවා. පාලන ගිරුම් කියන මාතෘකාවක් තියෙනවා. ඒ මාතෘකාවත් එක්කත් මේක සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ විශ්ලේෂණ තීරු මුදල් පොත අපිට මූලික පොත් යර්ථේ නෙමෙයි ගොඩක් කතා කරන්න තියෙන නමුත් මූලික පොත් යර්ථය අපි මේකේ අවබෝධය තියෙනවා නම් අපිට පාලන ගිරුම් කියන මාතෘකාව මේක බොහොම සරල කරගන්න පුළුවන්. මොකද පාලන ගිරුම් මාතෘකාව අනිවාර්යම විභාග ප්‍රශ්නයක්. මූලික පොත් කියන ප්‍රශ්නේ මොකක් වුණත් පාලන ගිරුම් කියන මාතෘකාව විභාග අනිවාර්ය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා නමුත් ඒකෙන් අදහස් කරන්නේ මේ මූලික පොත් අතාරින්නේ කියන කාරණේ. විශේෂ නිර්දේශයේ සියලු මාතෘකා ආවරණය වෙන ආකාරය තමයි අපේ උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රය සැකසෙන්නේ. එසක් කිසිදු මාතෘකාවක් මේකෙන් එන්නේ නැහැ, මේක එනවා කියලා අපිට අතාරින්න දෙයක් නැහැ. අග සිට මුලට ලේසි මාතෘකා, අමාරු මාතෘකා කියලා જાතියක් තියෙන නැතුව අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනේ. ඒකට විශ්ලේෂණ තීරු මුදල් පොත මේකට සංකීර්ණ කොටසක්. ඒ නිසායි මේකේ මේ උසස් පෙළ මට්ටමට ගැලපෙන ආකාරයේ තීරු තුනක් විතරක් සැලකිලි තරන් තියෙන්නේ. එතකොට දැන් අපි ගෙවීම් මුදල් පොතේත් අර විශ්ලේෂණ තීරු ආකාර ආකාර තුනක් තියෙනවා. ඒ ආකාරයට ඊට පස්සේ දැන් මොකද්ද වෙන්නේ ඊට පස්සේ? දැන් ව්‍යාපාරය ගත්තම ව්‍යාපාරය දැන් කොහොමද තියෙන්නේ? දෙන්නෙක් මුදල් පොත් පාවිච්චි කරනවා. එක්කෙනෙක් මුදල් පොතක් හදනවා කොහොමද? තමන්ට ලැබෙන ඒවා ටික ලියාගෙන යනවා. ලැබීමේ මුදල් පොත. මේක සරලව ගත්තොත් ලැබීමේ මුදල් පොත එක්කෙනෙක් ලියාගෙන මේ ලැබෙන ඒවා ටික ලියාගෙන. මේ පැත්තක් නැහැ මේක. එහෙම තියෙන්නේ. ගිනුම ගත්තොත් මේ තියෙන්නේ ගිනුමක හර පැත්ත එක්කෙනෙක් කරයි යනවා, බැර පැත්ත තව එක්කෙනෙක් කරගෙන. දැන් මෙහෙම වෙලාවක ඊගාට එන ගැටලුව මොකක්ද? දැන් එක්කෙනෙක් අනිත් පැත්ත හදාගෙන. මේ ගෙවීම් මුදල්. සරලව අපි තේරුම් ගන්න ඕනේ
විශ්ලේෂණ තීරුම් ගල් පොතේ මොකක්ද එහෙම තියෙන්නේ? හර පැත්ත එක්කෙනෙක් කරනවා, බැර පැත්ත තව එක්කෙනෙක් කරයි යනවා. දැන් හර පැත්ත එක්කෙනෙක් කරනවා, බැර පැත්ත එක්කෙනෙක් කරනවා. හැබැයි ගිනුමක් වෙනවා මොකද්ද වෙන්නේ? සම්පූර්ණ ගිනුමක් නම් මොකද්ද වෙන්නේ? හර පැත්තක් සහ බැර පැත්තක් කියන දෙකම සම්බන්ධ වෙන්නේ. එහෙමනම් එතකොට මේ ගිනුමක ශේෂය අපි කොහොමද හොයාගන්නේ? අපි මේ ගිනුමේ ශේෂය කොහොමද හොයාගන්නේ? දැන් මේ දෙන්නට එකතු වෙලා මේ වැඩේ කරන්න බැරිනේ. එතකොට දැන් මොකද්ද කරන්නේ? මේ මුදල් ලැබීම් සහ ගෙවීම් සම්බන්ධව වෙනම හඳුනාගෙන ඒක වෙනම ගිනුමකට ගෙනියන්න ඕන. ඒ වෙනම තනි ගිනුමකට අරගෙන ඒ ගිනුම තුලින් තමයි මේ ව්‍යාපාරයේ මුදල් ශේෂය හඳුනා ගැනීම කරන්න වෙන්නේ. හේතුව මොකද්ද? ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමක් හදන වෙලාවක, ව්‍යාපාරයේ මූලික තත්ත්ව ප්‍රකාශය හදන වෙලාවදී මොකද්ද වෙන්න ඕනේ? මුදල් කොච්චරක් තියෙනවද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. මුදල් කොච්චරක් තියෙනවද හඳුනා ගන්න මොකද්ද වෙන්න ඕනේ? ලැබීම් ගෙවීම් කියන ලැබීම් සහ ගෙවීම් කියන දෙකම එකට එක් කරලා තියෙන්න ඕනේ. ඒ ලැබීම් ගෙවීම් එකට එක් කරන ස්ථානයක් හැටියට අපි හඳුනා ගන්න මොකද්ද? මුදල් පාලන ගිණුම කියන්නේ. විශ්ලේෂණ තීරු මොඩල් පොතක ශේෂය හොයාගන්නේ කොහොමද? ඒකම තමයි අපි මේ කතා කරේ මිනිද්දේ. මොකද්ද වෙන්නේ? දැන් ව්‍යාපාරයක මුදල් ශේෂය අනිවාර්යෙන් හොයාගන්න ඕනේ. මොකද මුදල් මොනතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා. මුදල් මොනතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා හඳුනා ගන්න මොකද්ද වෙන්නේ එතකොට? අර අපි කතා කරේ මිනිද්දේ මොකද? ලැබීම් තියෙන එක්කෙනෙක් ගාව, ගෙවීම් තියෙන එක්කෙනෙක් ගාව. එතකොට මේ ලැබීම් වල එකතුව අපි හඳුනා ගන්නවා ලැබීම් මුදල් පොත හරහා. කොච්චර ප්‍රමාණයක් ලැබිලා තියෙනවද? ගෙවීම් මුදල් පොත හරහා ගෙවීම් කොච්චරක් තියෙනවද කියලා අපි හඳුනගන්න. දැන් මේ දෙකම එකතු කරලා හදන මොකද්ද එතකොට? මුදල් පාලන ගිණුම කියන්නේ. මේ මුදල් පාලන ගිණුම තුලින් තමයි අපි එහෙනම් විශේෂණ තීරු මුදල් පොත මුදල් ශේෂය සොයාගන්නේ. එතකොට මේ ව්‍යාපාරයේ මුදල් පාලන ගිණුම ගත්තාම කොහොමද වෙන්නේ එතකොට? මුදල් පාලන ගිණුමක ආකෘතිය බලන්න කොහොමද වෙන්නේ කියලා. හරලව ගත්තොත් අයිතම කීයක් තියෙන්නේ? අයිතම හතරයි තියෙන්නේ. ආරම්භක ශේෂයක් තියෙනවා. ලැබුණු ලැබීම් මුදල් පොතේ ආපු සියලුම මුදල් වල එකතුව මේ පාලන ගිණුමට හර කරනවා. ඊට පස්සේ ගෙවීම් මුදල් පොතක් තියෙනවා. ගෙවීම් මුදල් පොතේ සියලු වටිනාකම් ටික මේ මුදල් පාලන ගිණුමට බැර කරනවා. දැන් ආරම්භක ශේෂය සහ ලැබීම් වල එකතුව එකතු කරලා ඒක බැර පැත්තට ගෙනාවට පස්සේ අවසාන වශයෙන් හම්බෙන්නේ මොකද්ද අපිට? පහළට ගෙනෙන ශේෂය. මේ පහළට ගෙනෙන ශේෂය කියන්නේ මොකද්ද? අර ලැබීම් විශ්ලේෂණ තීරු මුදල් පොතේ අවසාන ශේෂය තමයි මෙතන මේ පෙන්නුම් කරන්නේ. හරි. ඒතර බැලුව බැලුමනේ එකපාරටම හොයාගන්න බෑ. අත්තම කාර්යය තියෙන්නේ මේකේ විශ්ලේෂණ තීරු මුදල් පොතක් හදාගෙන යන වෙලාවක අපිට ශේෂ පිරික්සුම හදන්න කිව්වොත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ මොකද්ද? මුදල් පාලන ගිණුම හදන්නේ කොහොමද කියන්නේ? හරි. මුදල් පාලන ගිණුමක් හදනකොට බලන්න දැන් අර මුදල් ලැබීම ආකෘතිය තියෙන වටිනාකම් වල අර සියලු මුදල් වටිනාකම් කොහොමද අපි අරගන්නේ? මුදල් තියෙන්නේ. ඒත් අර මුදල් කියන තීරුවේ අවසාන අගය තමයි මෙන්න මේ ලැබීම් තීරුවේ එකතු බවට පත් කරගන්න. සියලු මුදල් වල එකතුව. ඒකේ වට්ටම් අපි අනිත් පැත්තේ සටහන් කරලා තියෙන්නේ. වට්ටම් වලදී මොකද්ද වෙන්නේ? වට්ටම් කියන්නේ අපිට මුදල් ලැබීමක් නෙවෙයි. හර පැත්තේ තියෙන මොන වට්ටම් තියෙන්නේ? දුන් වට්ටම් තියෙන්නේ. දුන් වට්ටම් කියන්නේ ව්‍යාපාරයේ මොකද්ද? වියදම. නමුත් එතකොට ඒ වට්ටම් ටික ඉවත් කරාට පස්සේ ඉතුරු සුද්දාගේ තමයි අපි එහෙනම් අර මුදල් තීරුවේ පෙන්වන්නේ කරන්නේ. ඒ තීරුවේ එකතුව තමයි මෙතන මේ අරන් තියෙන්නේ. මෙතනට ගියේ. ඒ වගේම ගෙවීම් වලත් මොකක්ද තියෙන්නේ? මුදල් තීරුවක් තියෙන එකේ. ඒ කියන්නේ සියලු මුදල් ලැබීම. සියලු මුදල් ලැබීම වල එකතුව මෙතනට සටහන් වෙනවා. ආරම්භක ශේෂයක් තියෙන්න පුළුවන්. ආරම්භක ශේෂය මේ අතර වෙනස අපි ගෙවීම් හැටියට අරගන්න. එතෙන්දිත් එතකොට මේ එකිනෙකට අදාළව ගිණුම් සකස් කිරීම අපි කරන්න ඕනේ. ලැබීම් මුදල් පොතට අදාළව තියෙන වටිනාකම් ටිකක් තියෙනවා. ගෙවීම් වලට අදාළ වටිනාකම් ටික සහ අදාළ දෙරිගුම් ටික තියෙනවා. ඒව වෙන වෙනම සකස් කිරීම අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. මොකද විභාගෙදිත් බලාපොරොත්තු වෙන විශාල ප්‍රමාණයේ ගාණක් දෙන්නේ අපිට. පොඩි ගාණක් දෙන්නේ. පොඩි ලකුණු 5ක වගේ ප්‍රමාණයකට එන ගාණක් දෙන්නේ.
හැබැයි ලකුණු පහක ප්‍රමාණය වුණාට අපිට අවබෝධයක් තියෙනුනේ ඒ ගිණුම ශේෂ කරලා අදාළ ගිණු පොඩි පොඩි අදාළ තනි ලෙජර් ගිණුම් වලටත් මේ වටිනාකම් පෙන්වන්න කරන්න පුළුවන් වෙනවා. ඔය විභාග විභාගයේදී බලාපොරොත්තු වෙන්නේ මේ මුදල් පොත කියන එක කාණ්ඩ කීපයකට අපි කතා කරනවා. මේ හැම අවස්ථාවකම අපි ශිෂ්‍යයාට අවබෝධයක් තියෙනවාද කියලා හඳුනාගෙන ඉන්නවා පරීක්ෂාවට ලක් කරන්නේ. එසා එතකොට අපිට ගෙවි මුදල් පොත බෑ. එහෙම එක කොටසක් අතාරින්න බෑ. මේක අනිවාර්යෙන් කරන්න ඕන කොටස. පැහැදිලි මේ කීප කාරණා. මොන හරි ගැටලු තියෙද්ද තව? මුදල් විශ්ලේෂණ తీරු මුදල් පොතේ. මේ වට්ටම් සටහන් කරද්දි කොහොමද? වට්ටම් වලදී මොකද්ද වෙන්නේ? හර පැත්තේ ඉන්න මොන වට්ටම්ද? දුන්න වට්ටම්. දුන්න වට්ටම්. බැර පැත්තේ ඉන්න මොන වට්ටම්ද? ලද වට්ටම්. ලද වට්ටම්. එතකොට ඒ අර සාමාන්‍ය වට්ටම් සහිත මුදල් ගිණුම සහ වට්ටම් සහිත බැංකු ගිණුම හදනවා හා සමානවම මේකෙදි වට්ටම් තීරුව එකතු අපි කොහරද ගෙනියන්න ඕනේ? පොදු ලෙජරේ අදාළ වට්ටම් ගිණුමට නේ. දුන්න වට්ටම් නම් දුන්න වට්ටම් ගිණුම හර වෙන්න ඕනේ. ලද වට්ටම් නම් ලද වට්ටම් ගිණුම බැර වෙන්න ඕනේ. හරි. අපි බලමු පොඩි ගානක් අභ්‍යාසයක් කරලා බලමු. එතකොට මේක පැහැදිලි වෙයි කොහොමද වෙන්නේ කියලා. අපේ විශේෂයෙන් තිරු මුදල් පත්‍ර අදාළව හරියට අවබෝධයක් ඇති කරගන්නත් එක්ක ගැටලුවක් විසඳා බලමු කොහොමද අපි මේ ගැටලුවක් විසඳීමේදී මේක අවබෝධ කරගන්න පුළුවන් ආකාරය කොහොමද වෙන්නේ කියලා කාරණා. හරි. බලන්න කොහොමද තියෙන්නේ කියලා අභ්‍යාසයක් තියෙනවා. මොකද්ද බලන්න කොහොමද තියෙන්නේ කියලා. 2014 1:1 අත්පිටිකුණුම් 35000. 2014 1:3 කමල්ගෙන ලද මුදල 400000ක් වට්ටම 2000. ගෙවල් කුලිය ආදායම 4500ක් එයා කාට ගන්තු ගණනාවක් දීලා තියෙනවා. බලමු මේ මොන මුදල් පොතද මේ තියෙන්නේ? ලැබේ මුදල් පොතද ගෙවි මුදල් පොතද? ලැබේ මුදල් පොතක් මේ තියෙන්නේ. එහෙනම් ලැබේ මුදල් පොතේදී අපි කොහොමද ආකෘතිය අරගන්න ඕනේ? මොකක්ද වෙන්න ඕනේ? මේකේ අපි භාවිතා කරන්නේ තීරු කීයද? තීරු තුනක් ඒ ආකාරයට ගන්න ඕනේ. මේ තීරු වලදී අපි කොහොමද ගන්නෙ එතකොට බලන්න. මුලින්ම තියෙනුනේ මොකද්ද? දිනය. ඊට පස්සේ ලදුපත් අංකය. ඊට පස්සේ විස්තරය. සංගල පිටු අංකය. වට්ටම. ඊට පස්සේ මුදල්. ඊට පස්සේ මොකද්ද? විශ්ලේෂණ තීරු. විශ්ලේෂණ තීරු. ලැබීම් මුදල් පොතේ විශ්ලේෂණ තීරුව වලට අදාළ වෙන්නේ මොනවාද? එකක් අත්පිට විකුණුම් ණය ගැති ලැබීම් වෙන විශ්ලේෂණ තීරුව අත්පිට විකුණුම් තියෙනවා ණය ගැති ලැබීම් තියෙනවා වෙනත් ලැබීම් වෙනත් ආදායම් කියලා අපි සටහන් කරනවා වෙනත් ලැබීම් කියලා සටහන් ආදායම් නෙමේ වෙනත් ආකාරවල මුදල් ලැබෙන නිසා වෙනත් ආදායම්නේ වෙනත් ලැබීම් කියලා අපි සටහන් කරන්න ඕනේ. හරිද? දැන් එතකොට ඉස්සල්ලාම මුල් පළවෙනි ගණතුනේ මොකක්ද කියන්නේ? 2014 1:1 අත්පිටිකුණු රුපියල් 35000. එහෙනම් මෙතන අපි දෙනවා 14 1:1 විකුණුම් මුදල් තීරුවේ අපි ලියනවා 35000ක් අත්පිට විකුණුම් තීරුවේ තියෙනවා 35000. අනිත් තීරුව සටහන් කිරීමක් වෙන්නේ නැහැ. 1:3 ගණතුරක් සිද්ධ වෙනවා. 1:3 සිද්ධ වෙන ගණතුර මොකද්ද? කමල් ගෙන ලද මුදල් රුපියල් 15000. 15000යි වට්ටම රුපියල් 2000. එහෙනම් අපි ලියනවා 14:1:3 කමල් වට්ටම රුපියල් 2006
මුදල් රුපියල් 15000යි. නායකත්ව ලැබීම් තීරුව අපි සටහන් කරනවා 15000ක්. මුදල් තීරිය සටහන් කරනවා දාල වටිනාකම, ඒ වගේම නායකත්වයෙන් ලැබුණු වටිනාකමක් සහ නායකත්ව තීරුව අපි සටහන් කරන රුපියල් 15000ක්. 1014 ගෙවල් කුලී ආදායම හම්බෙන රුපියල් 4500. 1014 ගෙවල් කුලී ආදායම හම්බෙන රුපියල් 4500ක්. අපි කියන 14යි 1.4 විස්තරේ తీරුවේ ගෙවල් කුලී මුදල් తీරුවේ ලියන 4500ක්. ඒක අත්පිට විකුණුනේ වෙනත් ආදායම. වෙනත් තීරුව අපි සටහන් කරන 4500ක්. 1.5 1.5 සිද්ධ වෙන අත්පිට විකුණු රුපියල් 16000ක්. 14යි 1.5 විකුණුම් රුපියල් 16000ක් තියෙනවා. එතකොට වටිනාකම් තීරුවේ සටහන් කරන රුපියල් 16000යි අත්පිට විකුණුම් තීරුවේ ලියන රුපියල් 16000. එතකොට විකුණුම් තියෙන මොන ආකාරයේ මුදල් ලැබුණත් අපි සටහන් කරන්න මොන තීරුවේද? මුදල් තීරුවේ සටහන් කරන්න මොන ආකාරයේ මුදල් ලැබුණත් මුදල් තීරුවේ සටහන් කරනවා. හැබැයි ඒක විශ්ලේෂණය කරලා දාන්න ඕනේ මේක මේ තීරුව වලට යනකොට. හරි. ඊගාව. සුසිල් ගෙන් ලද මුදල් රුපියල් 10000යි වට්ටම 1500යි. 14යි 1.7 සුසිල් මුදල් රුපියල් 10000යි අට්ටම 1500යි. එතකොට නායකත්ව ලැබීම් තීරුවට පත් වෙන රුපියල් 10000. නායකත්ව තීරුවට රුපියල් 10000ක් එනවා. 1.9 14යි 1.9 සිද්ධ වෙන ගනුදුරුව උපුල් ගෙන ලද මුදල් රුපියල් 9000. එහෙනම් මෙතන අපි දස්කම් කරන උපුල් කියලා. උපුල් වටිනාකම රුපියල් 9000යි. ඒත් නායකත්ව ලැබීමක්. එහෙනම් නායකත්ව ලැබීම් තීරුව ලියන රුපියල් 9000. 1.11 අත්පිට විකුණු රුපියල් 16000. අත්පිට විකුණු රුපියල් 16000. 1.11 අත්පිට විකුණු මෙතන අපි සටහන් කරන විකුණුම් කියලා. විකුණුම් වටිනාකම් තීරුවේ අපි ලියන සටහන් කරනවා 16000ක්. අත්පිට විකුණුම් තීරුවේ සටහන් කරනවා 16000. ඊගා තියෙන පොලී ආදායමක් ලැබෙන රුපියල් 6000ක්. 1.13 පොලී ආදායම. එතකොට කොහොමද සටහන් කරන්නේ? 1.13 පොලී ආදායම් මුදල් වටිනාකම් තීරුවේ සටහන් කරනවා 6000යි. වෙනත් තීරුවේ සටහන් කරන රුපියල් 6000. වෙනත් තීරුවේ සටහන් කරන රුපියල් 6000. දැන් විමල් ගෙන් ලද මුදල් රුපියල් 17000යි වට්ටම රුපියල් 3000. 1.15. එතකොට අපි සටහන් කරන එක 1.15 විමල් වට්ටම රුපියල් 3000ක් වට්ටම් තීරුව සටහන් කරනවා අපි. වටිනාකම් තීරුවේ රුපියල් 17000යි. නායකත්ව ලැබීම් මෙරට අපි සටහන් කරනවා 17000ක්. 1.20 අත්පිට විකුණුම් 26000ක් තියෙනවා. 1.20 අත්පිට විකුණුම් රුපියල් 26000ක් වෙනවා. එහෙනම් අපි සටහන් කරන විකුණුම් කියලා. විකුණුම් රුපියල් 26000ක් වටිනාකම් තීරුවේ. අත්පිට විකුණුම් තීරුවට යනවා 26000. 1.23 නාමල්ගෙන් ලද මුදල් රුපියල් 12000ක් වට්ටම රුපියල් 2000.
එකයි විසි තුන. විස්තරීතින් සටහන් කරන නාමල් කියලා වට්ටම් තීරුට 2000ක් වටනාකම් තීරුට රුපියල් 12000ක් නාගිත ලැබීම් තීරුට රුපියල් 12000ක් මුදල් පොත ඇතුලේ මේ තොරතුරු ටික පෙන්වුම් කරන්නේ මේ ආකාරයට. දැන් ව්‍යාපාර ලැබිච්ච මුළු මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියලා උත් අපි මොකද කරන්නේ? මුදල් තීරුව එකතු. මේ මුදල් තීරුව තමයි එකතු වෙන්නේ. එතකොට මේ ටික අපි වෙන අනිත් අදාළ ලෙජර් ගිණුම් වලට ගියොත් කොහොමද වෙන්නේ? දැන් මේ තියෙන තොරතුරු ටිකම විභාගයේදී බොහෝ විට අහන්නේ ලැබීම් මුදල් පොත සහ ගෙවීම් මුදල් පොත වෙන වෙනම දීලා මේකට අදාළ අනිත් ගිණුම් ටිකයි අහන්නේ. ඒතර අපිට පුළුවන්කම තියෙන මේකේ සටහන් කර මේ සටහන් කරලා තියෙන මොන පැත්ත මේ ලියලා තියෙන්නේ? ලැබීම් පැත්ත. ඒකේ සාමාන්‍ය ගත මුදල් පොතක හර පැත්ත මේ තියෙන්නේ. එහෙනම් මේකේ අනිත් සටහන් අනිවාර්යෙන් කොයි පැත්තටද යන්නේ? බැර පැත්තට යන්නේ. එතකොට අපි ඉස්සලාම ගන්න ඕනේ මේකේ සිහිවටන පදමින් සටහන් කරගත්ත තීරුවක් තියෙනවා. මොකක් සිහිවටන පදමින් සටහන් කරගන්නවා කියලා කියන්නේ? දිස් සටහන් භාවිතයකින් තොර මතක තබා ගැනීමේ පහසුව සඳහා සටහන් කරගන්න තීරුවක් මේකේ තියෙනවානේ. මොකක්ද ඒ තීරුව? වට්ටම් තීරුව. වට්ටම් අපි සටහන් කරගන්නේ මුදල් පොතේ සටහන් කරත්, බැංකු ගිණුම සටහන් කරත්, විශ්ලේෂණ තීරුව මුදල් පොතේ සටහන් කරත්, අපි ඒව සටහන් කරන්නේ මොන පදනමින්ද? සිහිවටන පදනමින්. මතක තබා ගැනීමේ පහසුව සඳහා පමණයි දිස් සටහන් න්‍යායෙන් බැහැරවයි මේ ගඳු සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේක ඉස්සල්ලාම අපි සටහන් කරගන්න කිය දෙන්නේ තුන. මේ එකතු 8500ක්. එහෙනම් මේ මොන වට්ටම්ද මේ තියේ? දුන් වට්ටම්. මුදල් පොතේ හර පැත්තේ තියෙන මොන වට්ටම්ද? දුන් වට්ටම්. ණයගැතියන්ගේ මුදල් ලැබීමේදී ණයගැතියන්ගෙන් අපි අඩු කරන කොටස. දුන් වට්ටම් අපි නිර්වචනය කරන්නේ කොහොමද? මුදල් ලැබීමේදී ලැබිය යුතු වටිනාකමින් අඩු කරන ප්‍රමාණය හෝ ප්‍රතිශතය. ලැබිය යුතු මුදලෙන් අඩු කරන ප්‍රමාණය හෝ ප්‍රසතිය. ඇයි ප්‍රමාණය හෝ ප්‍රසතිය කියලා අපි හඳුනන්නේ? සමහර ලාට කියන්න පුළුවන් රුපියල් 10000ක් ගන්න තියෙනවා මේකට 100ට 10ක් අඩු කරලා 1000ක වට්ටමක් දෙන්න. එතකොට ප්‍රසතියක් දීලා තියෙනවා. සමහර ලාට රුපියල් 70ක් අපි අඩු කරන්නේ මොකද්ද? ප්‍රතිශතයක් නෑ. එතකොට ප්‍රමාණයක් දීලා තියෙනවා. මොන ආකාරයෙන් හරි ලැබිය යුතු වටිනාකමේ යම් මුදලක් අඩු කරනවා නම් අපි ඒකට කියන මොකක් කියලාද? වට්ටමක්. ලැබෙන් තියෙන වටිනාකමින් අඩු කරනවා නම් ඒක දුන් වට්ටමක්. ඒ දුන් වට්ටම් කවුරුත් එක්ක සම්බන්ධ වෙන්නේ? ණය ගැතියොත් එක්ක. ඒතකොට ණය ගැතියන්ගෙන් ලැබිය යුතු වටිනාකමින් අඩු කරන ප්‍රමාණය කියන්නේ අපිට වත්කම් අහිමි වීමක් සිද්ධ වෙයි. ණය ගැතියු කියන්නේ වත්කමක්. වත්කමේ අපිට නොලැබෙන ප්‍රමාණය අපේ වියදම බවට පත් වෙනවා. වියදම කියනතන් අලාභයක් හැටියට සලකන්නේ. ඒ අනුව අපි එතකොට මේ ටික එකතු කරලා ගන්න මොන ගිණුමටද? දුන් වට්ටම් ගිණුමට. කවදදද ගන්න? අපි මේ මුදල් පොත් සකස් කරන කාලච්ඡේදය බොහෝ විට අපි මූලික පොත කාලච්ඡේදයක් හරි සලකන්නේ කොච්චර කාලයක්ද? මාසික කාලයක්. මේ තියෙන ජනවාරි මාසේ නම් ජනවාරි මාසේ කවදද මේ දුන් වට්ටම් ගිණුම අපි සකස් කරන්නේ? ජනවාරි 31ට. එතකොට මෙතන අපි එනවා 1.31 ණය ගැතියෝ කියලා. 1.31 ණය ගැතියෝ කියලා සටහන් කරනවා අදාළ වටිනාකම කියන්නේ මෙතන 8500. දුන්න අට්ටංගිරුම හරවෙන්ඩු ණය ගැතියෝ කියලා කවදද මේ වටිනාකම එන්නේ? දිනේ කවදද? 1.30. විභාගයේදී ඒවා සැලකිලිමත් වෙන මොකද අපි මූලික පොත සකස් කරද්දී මූලික පොත පියවන කාලය බවට පත් වෙන කවදද? අදාළ මාසයේ අවසාන දිනේ. ඒ අනුව මෙතනට වෙන්නේ කීයද? 1.31 කියන දිනයි සටහන් වෙන්නේ. බැරිවත් මේ කියලා දු මේ ගඳුන අවසන් වුණා 1.23. ඒ නිසා මෙතන ලියුවොත් 1.23 කියන එක අදහස් වෙන්නේ මොකද්ද? 1.23ට ගිණුම් කහන මේ මාසයේ අවසන් වෙන්නේ නැහැ. ඒතකොට මේකේ වැරද්දක් බවට පත් වෙනවා. ලකුණු දීමේදී ඒවා සැලකිලිමත් වෙනවා. මොකද අපි ගිණුම් කරන්න තියෙන රීති අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනවා උත්තර පත්‍ර පරීක්ෂණවලදී. එතකොට මේ දීලා තියෙන රීතියෙන් වලින් පටහැනිව යම් ප්‍රමාණයක් තියෙනවා. ඒකට ලකුණු වල වෙන ඉඩ කඩක් තියෙනවා. සමහරවිට මේකට ලකුණු එකක් දෙනවනම් මේ අයිතම තුනට වෙන්න පුළුවන් ලකුණු තුනම ලැබෙයි.
එක ලකුණු ලැබෙන්නේ. තමයි එක අයිතමයක් නැති වුණොත් තමයි ලකුණු භාගයක් වෙන්නත් පුළුවන්. මොකද උත්තර පතර ඇගේමද අපි දකින්නේ තමයි සමහරලාට අයිතම 3කට එක ලකුණක් දෙන අවස්ථා තියෙනවා. අයිතම 2කට එක ලකුණක්. සමහරට අයිතම 4කට එක ලකුණක්. එහෙම වෙලාවක අයිතම 2ක් තිබුණොත් අයිතම 3ක් තියෙන වෙලාවක එක ලකුණයි අයිතම 2ක් තිබුණොත් ලකුණු භාගයයි ලැබෙන්නේ. ඒකට අපිට මේවත් බොහොම සරලව අපිට ගන්න පුළුවන් ලකුණු අපිට අහිමි වෙන්න පුළුවන්. ඒ ගිනුම් කරන රීති හරියට අපි සැලකිල්ලට නොගත්තොත් ගාන වේගෙන් හදන්න පුළුවන්. ගාන වේගෙන් හදාගෙන යද්දි අර භාවිතයේ තියෙන රීතියෙන් නොසලකා හැරියොත් අපිට යම් ප්‍රමාණයක ලකුණක් අහිමි වෙන්න පුළුවන්. ඒව අපි අඩුපාඩු. ඒ අඩුපාඩු අපි අනිවාර්යෙන් මගහරවාගෙන උසස් පෙළ විභාගයට සූදානම් වෙන්න. හරි. දැන් එතකොට මේ ගිනුම් අනිත්‍යව ගත්තොත් කොහොමද? දැන් මේ ගිනුම් පොදුවේ ඔක්කොම ණය ගැති වෙනුම් වෙනම ගිනුමක් පවත්වාගෙන යන්නේ නැත්තම් මොකද්ද වෙන්නේ? එක එක ණය ගැතියාට වෙන වෙනම ගිනුම් තියෙන්න ඕන. හැබැයි සියලුම ණය ගැතියන් වෙනුම් එක ගිනුමක් පවත්වාගෙන යන පොදු ලැජරේ අපි සාමාන්‍ය කියන මොන ගිනුම් කියලාද? පාලන ගිනුම් කියලා. පාලන ගිනුම් පවත්වාගෙන යන මොකද්ද වෙන්නේ? ඒක තමයි විශ්ලේෂණ තීරුම් දල් කොටේ ප්‍රධානම ප්‍රයෝජනයක් බවට පත් වෙන්නේ. දැන් පාලන ගිනුමක් ගත්තොත් දැන් කොහොමද වෙන්නේ මේක? මේක ගත්තොත් මොන පාලන ගිනුම දෙන්නේ? ණයගැති පාලන ගිනුම්. දැන් ණයගැති පාලන ගිනුම ගත්තොත් කොහොමද දෙන්නේ එතකොට? ණයගැතියන්ගේ මුදල් ලැබීම ටික. මේ තියෙන ණයගැති මුදල් ලැබීම ටික මෙතන තියෙනවා. මේ ටිකේ එකතුව ණයගැති මුදල් ලැබීම බවට පත් වෙනවා. මේ එකතුව එතකොට කීයක්ද වෙන්නේ බලන්න. දුන්න අට්ටම් තියෙන 8500ක් ආවා. මෙතන එකතුව 60 8000. එතකොට ණයගැති පාලන ගිනුම කොහොම සටහන් වෙන්නේ? පාලන ගිනුම නම් ණයගැති පාලන ගිනුම බැර වෙන්න ඕනේ. මුදල් කියලා 68000යි. දුන් වට්ටම් කියලා 8500. මේ ටික වෙන වෙනම ගිනුම. මේ ටික දෙන්නේ කොහොමද ගිනුම? මේකත් එකතු කරලා අපිට ගෙනිච්චයි දෙක ගිනුමකට. බැයි මෙතන මේ විවිධ ලැබීම් කියන්නේ මොකද්ද? ආකාර කීපයක ගිනුම් වල එකතුවක්. එතන මේ ගිනුම් ගණනාවක් තියෙනවා මෙතන. දැන් මෙතන තියෙන්නේ ගෙවල් කුලිය. එහෙනම් මේක සටහන් වෙන්නේ මොන ගිනුමෙද? ගෙවල් කුලිය ගිනුම සටහන් වෙන්නේ. මේක සටහන් වෙන්න ඕනේ පොලී ආදායම් ගිනුම. එතකොට මේ තීරු අපිට එකතු කරලා ගන්න බෑ. මෙතන අපි එකතු කරන්නේ මොන තීරුවද එතකොට? එකතු කරන්න පුළුවන් මෙන්න මේ තීරු විතරයි. ප්‍රධාන වශයෙන් මේක තියෙන්නේ මොකද්ද? ණයගැති ලැබීම් ටික. මොකද විශ්ලේෂණ තීරු මුදල් පොතේදී සහ මේ විශ්ලේෂණ තීරු මුදල් පොතේ ලැබීම් සහ ගෙවීම් කියන දෙකේදීම සැලකිලිමත් වෙන්නේ මේ පාලන ගිනුම් පවත්වාගෙන යන අවස්ථාව තමයි. විශ්ලේෂණ තීරු මුදල් පොත පරිහරණය වඩාත් පහසු වෙන ව්‍යාපාරයක්. හරි. දැන් එහෙමනම් එතකොට මේ ලැබීම් මුදල් පොත හා සමාන උන් තම ගෙවීම් මුදල් පොතත් අපි ගනුදුනු සටහන් වීම සිද්ධ වෙන්නේ. දැන් මේ ගිනුම් ටික ගත්තාම කොහමද දැන් අපි සටහන් කරන්නේ එතකොට? මොන ගිනුමද මේ තියෙන්නේ? ගෙවල් කුලි ගිනුම්. ගෙවල් කුලි කියුවොත් ගෙවල් කුලි කියන්නේ වේදමක් වෙන්නත් පුළුවන්, ගෙවල් කුලි ආදායමක් වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නේ ගෙවල් කුලි කියපු ගමන් මොකද වෙන්නේ? වේදමක්ද ආදායමක්ද කියලා අපි නිශ්චය කරගන්න බෑ. එතකොට ගෙවල් කුලි කියලා අපිට ගාණේ දීලා තියෙනවා නම් එකක් තමයි මෙතන තියෙන ලැබීම්නේ. නමුත් ගිනුමේ ලෙජර් ගිනුම සටහන් කරද්දි මොකක්ද වෙන්නේ පැහැදිලිව? ගෙවල් කුලි ආදායම් කියලාම සටහන් කිරීම කරන්න ඕනේ. ගෙවල් කුලි ආදායම් කියලාම සටහන් කරන්න. මොකද ගෙවල් කුලි කියපු ගමන් මොකක්ද වෙන්න පුළුවන් බොහෝ විට? ගෙවල් කුලි කියන්නේ වියදම බවට පත් වෙන්න පුළුවන්. නමුත් ගෙවල් කුලි ආදායමක් තියෙනවා නම් ආදායම් කියලා අපි සටහන් කරන්න ඕනේ. මොකද පොලී සම්බන්ධිත ඒවා. ඉතින් මෙතන තියෙන පොලී ආදායම් පොලිගලියොත් මොකද්ද වෙන්නේ? පොලි වියදම් තියෙන්නත් පුළුවන්. ව්‍යාපාරයක් ඇතුළේ පොලි වියදම අනිවාර්යයෙන් තියෙනවා. එතන පොලි ආදායමක් නම් පොලි ආදායම් ගිනුම කියලා ගිනුමේ නමින් සඳහන් කිරීම කරන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම මොකද වෙන්න පුළුවන්? අපිට ආදායම සහ වියදම සම්බන්ධ ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒ නිසා මෙතන මුදල් පොත ලැබීම් මුදල් පොත මේ ආකාරයට හදනවා. හදද්දී අත්පිටිකුණුට එකතු කිරීම කරන්න බෑ හැබැයි. කරන්නේ මොකද්ද? ණයගැති ලැබීම් ටික අපි සටහන් කරනවා, වට්ටම් ටික සටහන් කරනවා, ඒ ටික අරන් ගිහලා පාලන ගිනුමක සටහන් කරනවා.
බැරි වෙලාවත් අපිට මේකම කිව්වා නම් මේකේ පාලනගිරුම් පවත්වාගෙන යන්නේ නැහැ කිව්වම මොකද කරන්නේ? දැන් මේ ව්‍යාපාරේ පාන විශ්ලේෂණ දින මුදලක් කොට පාවිච්චි කරනවා. හැබැයි පාලනගිරුම් පවත්වාගෙන යන්නේ නැහැ කිව්වම මොකද වෙන්නේ? දැන් අපි ගිරුම් තියන්නේ කොහොමද? දැන් අපිට රසකිනුනේ. බැරි වෙලාව අපි ගාන කියන මේ විදිහට ලැබේ මුදල් පොතක් හදන්න කියලා කියනවා. ලැබේ මුදල් පොත හදන්න කියලා අපිට කියනවා විශේෂණයක් දෙනවා. මේ ව්‍යාපාරය පාලන ගිරුම් පවත්වා නොගනී කියලා කිව්වොත්. එහෙම කියලා අපිට කියනවා සියලු ගිරුම් බ්ලෙජර් ගිරුම් සකස් කරන්න කියනවා මොකද්ද කරන්නේ? එක් ණයගැතියාට අදාළව ගිරුම් වෙන වෙනම පෙන්눔 කරන්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද වෙන්නේ එතකොට? එක් ණයගැතියාට අදාළ ගිරුම් පෙන්වනවා නේද? එතකොට තියෙනවලු මේ අදාළ ණයගැතියාගේ ගිරුම්. කමල් කියලා නායකයෙක් ඉන්නවා. කමල්ගේ මුදල් ලැබෙනවා කීයද? 15,000. එහෙනම් කමල් ගිරුම් බැරවෙදෝ කීයද? 15,000. මුදල් 15,000යි. වට්ටම 2000. දුන් වට්ටම 2000යි. ඒ වගේම සුසිල් ඉන්නවා. සුසිල්ගෙන් මුදල් 10,000යි. වට්ටම 1500. ඊට පස්සේ විමල්. විමල් ගිනුම ගත්තාම විමල්ගෙන් මුදල් 17,000යි. වට්ටම 3,000යි. ඊට පස්සේ නාමල්. නාමල්ගෙන් මුදල් 12,000යි. වට්ටම 2000. මේ ආකාර දෙකටම අපිට විභාගයේදී ප්‍රශ්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. පාලන ගිරුම් පවත්වාගෙන යන අවස්ථාව සහ පාලන ගිරුම් පවත්වාගෙන නොයන අවස්ථාව කි. එනිසා අපි විශ්ලේෂණ තීරු මුදල් පොතේදී සැලකිලිමත් වෙන්න ඕනේ පාලන ගිරුම් කියන මාතෘකාවත් එකයි මේක සම්බන්ධ වෙන්නේ. මේක අපිට හුදකලා ගානක් හම්බෙන්නේ නැහැ විශ්ලේෂණ තීරු මුදල් පොතක් හදන්න කියලා. මේ ටික විතරක් හදලා අපිට ගානේ බලාපොරොත්තු වෙන්නේ විභාග විභාගවලදී. විභාගයේ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්ලේෂණ තීරු මුදල් පොත සහ අදාළ ගිණුම්. අදාළ ගිණුම් වලට යද්දී පාලන ගිණුම් පවත්වාගෙන යන අවස්ථාව සහ පාලන ගිණුම් පවත්වාගෙන නොයන අවස්ථාවකින් අවස්ථා දෙකම අපිට තියෙනවා. ඒක ලැබීම් වෙලී තරණ ගෙවීම් වලදී තේ ආකාරෙම ඉඳ පුළුවන්. විභාගයේ දෙද්දී පොඩි ගාණක් මේ ගණඳුරු පහක් බොහෝ විට දෙන්නේ. ගණඳුරු පහක් දෙන හැබැයි ලැබීම් මුදල් පොතක් තියෙනවා. ගෙවීම් මුදල් පොතක් තියෙනවා. පාලන ගිණුම් පවත්වාගෙන යන අවස්ථාව සහ පාලන ගිරුම් පවත්වාගෙන නොයන අවස්ථාවකින් අවස්ථා දෙකමත් අපිට දෙනවා. එතකොට විභාග ප්‍රශ්නේදී මේක ආකාර එක ප්‍රශ්නයක්. එකේ කොටස් තුනක් හැදිර දෙන්න පුළුවන්. විශ්ලේෂණ ඉදිරි මුදල් පොත සකස් කරන්න පාලන ගිරුම් පවත්වාගෙන යන්නේ උපකල්පනයේ කොට අදාළ ගිරුම් සකස් කරන්න පාලන ගිරුම් පවත්වාගෙන නොයන්නේ යයි උපකල්පනයේ කොට අදාළ ගිරුම් සකස් කරන්න. දැන් මොකක්ද වෙන්නේ ඒක? අපිට වේගය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? මේක පුළුවන් බොහෝ අයට. මේක පුළුවන් උනට මොකද වෙන්නේ? වේගෙන් කරගෙන යද්දී මේකට වෙලාම ඇති. ඒ නිසා හැම වෙලේම අපි අභ්‍යාස කරන්න ඕනේ. අභ්‍යාස නොකරොත් විභාග ප්‍රශ්න පත්‍රයේ ලේසි හැබැයි ලකුණු ලබා ගන්න ලකුණු අයි වෙනවා. ඒකද අපිට B ආකාර තුන සමානට ලකුණු 10ක ප්‍රශ්නයක්. ලකුණු 10ක ප්‍රශ්නයක් වෙන විනාඩි කීයෙන් ඉවර කරන්න ඕනේ? අපිට මුළු විභාග ප්‍රශ්න පත්‍රයේටම අපිට අපමින් ලකුණු කීය? 100ක් හම්බෙයි. ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක් නේ හම්බෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක් හම්බෙනවා විනාඩි 180ක් ලැබෙනවා. විනාඩි 180යි ලකුණු 100යි. එහෙමනම් එක ලකුණක විනාඩි 1.8යි. ලකුණු 10 ප්‍රශ්නයකට විනාඩි කීයකින් අපි පිළිතුරු සම්පූර්ණ කරන්නේ? විනාඩි 18කින් පිළිතුරු සම්පූර්ණ කරන්න. සෑ ඒක සැලකිලිමත් වෙන්න ඕනේ අපි. මොකද අපිට ගාන පොඩි 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 ගණන් ටිකක් දුන්නාම වේගයෙන් මේ ටික ඉවරයක් කරගන්න පුළුවන්. හැබැයි ඉවර කර ගැනීම සිද්ධ වෙන්නේ අපි වේගය හදාගෙන තියනවා නම් පමණයි. ඒ නිසා අපි විභාගයේදී ලකුණු ලබා ගන්න නම් වැඩිපුර ලකුණු ලබා ගන්න මේ කියන සැලකිලි කාරණේ අර අපි දැන් වාර්ජ්‍යංශයේ දරුවෝනේ මේ
වාණිජාංශයේ අය කළමනාකරණය ගැන ලොකුට අවබෝධයක් තියෙන නිසාම කාල කළමනාකරණය සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඒ කාල කළමනාකරණය සම්බන්ධයෙන් අවබෝධයක් ඇති කරගත්තොත් තමයි අපිට මේ වැඩේ හරියට සාර්ථකව මෙහෙම කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ විනාඩි 180ක් තියෙන කොච්චර කාලයකද? මේ මුල් ප්‍රශ්නපත්‍රය කියවන්නත් එක්ක අපි සාමාන්‍ය ප්‍රශ්නපත්‍රය ගත්ත ගමන් විනාඩි 10ක් විතර ප්‍රශ්නපත්‍රය කියවයි. එක ලකුණක්වත් තේන්නේ නැහැ. විනාඩි 170 දැන් අපිට ඉතුරු වෙන්නේ. එහෙමනම් දැන් එක ලකුණකට තියෙන විනාඩි කීයද? 1.7යි තියෙන්නේ. එහෙම අවබෝධයක ඉඳගෙන අපි ප්‍රශ්නපත්‍රයට සූදානම් වෙන්න ඕනේ. හරි. මොකද මේ ලැබේ මුදල් පොත සහ ගෙවේ මුදල් පොත පාලන ගිණුමත් එක්ක සම්බන්ධ කරලායි අපිට අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඒතර පාලන ගිණුමත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව සහ සම්බන්ධ නොවන අවස්ථාව කියන අවස්ථා දෙකම තියෙනවා. හරි. දැන් අර මුදල් පාලන ගිණුම ගත්තらම මොකද වෙන්නේ දැන්? මුදල් පාලන ගිණුමත් තුලේ මේ අභ්‍යාසයේ තොරතුරු පමණක් පෙන්වන්න කිව්වොත් මොකද කරන්න? මුදල් පාලන ගිණුමත් තුලින් මේ කොටස පමණක් පෙන්වන්න කිව්වොත් මොකද කරන්න? දැන් තියෙන කොච්චර මුදල්? මුදල් පාලන ගිණුම ලැබීම් කියලා සටහන්. මුදල් පාලන ගිණුම ලැබීම් කියලා සටහන් කරන්න මොන වටිනාකමද? මේ මුදල් සීසිය ආපු සීළු වටිනාකම් වල එකතුවයි සටහන් කරන්න ඕන. ගෙවේ මුදල් පොතත් හැදුවන ගෙවේ මුදල් පොත එකතුව මෙරපැත්ත සටහන්. අතර වෙනස අපි ගන්න මොකක් කියලාද? සේෂි. එතන හේතු වෙන්නේ මොකද්ද? මේක දෙන්නේ කරන්නේ. දෙන්නේ කරන නිසා තමයි මේක මුදල් ශේෂය හොයාගන්න අපිට ටිකක් අපහසුතාවයක් තියෙන්නේ. විභාගයේදී ඒ වගේම පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා අපි මේක ප්‍රායෝගික භාවිතයේදී කොහොමද සිදු වෙන්නේ කියන කාරණා. හරිද? හරි. දැන් ගෙවීම් මුදල් පොතේදී આવුත් කොහොමද වෙන්නේ? ගෙවීම් මුදල් පොතේ විශේෂ අයිති මොනවද තියෙන්නේ? අත්පිට ගැනුම් තියෙනවා, නැහිමි ගෙවීම් තියෙනවා, වෙනත් ගෙවීම්. වෙනත් ගෙවීම් බවට පත් වෙන මොනවාද බොහෝ විට? ව්‍යාපාර සාමාන්‍ය මෙහෙම කඩු සඳහා කරන ගෙවීම් ටික වෙතට අදාළ වෙනවා. අර කියපුව ආකාරයට මේ තීරණ එකතු වෙනවා. එතෙන්දිත් නැහිමි පාලිගිනු තම පවත්තාගෙන යම් සිද්ධ වෙන්නේ. නැහිමි පාලිගිනු පවත්තාගෙන යනවා නම් ඒකෙදිත් මොනවද වෙන්නේ එතකොට? ආයිත් නැහිමියන්ට ගෙවීම් ටික එකතු කරගත්තා. වට්ටම් ටික එකතු කරා නයි පාලන ගිණුම අපි ඇති කළා. පැහැදිලිද? හරි. එතකොට විශ්ලේෂණ තීර මුදල් පොත සංකීර්ණ කොටසක් නෙවෙයි, බොහොම සරල කොටසක්. හැබැයි හරියට ක්‍රමානුකූලව මේක අපි අවබෝධ කරගන්න ඕන කොටසක් තියෙනවා. වෙන මොන හරි ගැටලු තියේද? විශ්ලේෂණ තීර මුදල් පොතේ තව මොනවද තියෙන්නේ ගැටලු? ඔබට කියන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක විශ්ලේෂණ තීරු මුදල් පොත් පවත්වාගෙන භාවිතා කරනවද මුද? සාමාන්‍ය ව්‍යාපාර වල මොනවා සාමාන්‍ය අපි සාමාන්‍ය ව්‍යාපාර කියලා ගත්තාම ව්‍යාපාර වල ගනුදුරු කරන ආකාරයන් ගණනාවක් තියෙනවා අපිට. අත්පිට මුදලින් ගනුදුරු කරනවා, ණයට ගනුදුරු කරනවා, ඊට පස්සේ පහසු අර ගෙවීමේ ක්‍රමයට සාමාන්‍ය ව්‍යාපාර කටයුතු කරන්නේ. මුදල් ගනුදුරු වලදී මොකද කරන්නේ? කාසිය නෝට් වලින් ගනුදුරු කරනවා, චෙක්පත් වලින් ගනුදුරු කරනවා. ඒ වගේ ව්‍යාපාරයකට සාමාන්‍ය ව්‍යාපාරි මේ විශ්ලේෂණ තීරු කියන මුදල් පොත අදාළ වෙන්නේ නැහැ. ඇයි? විශාල ගනුදුරු ප්‍රමාණයක් ඒගොල්ලෝ ගාව නැහැ. විශාල ගනුදුරු ප්‍රමාණයක් තියෙනවා නම් තමයි විශ්ලේෂණ තීරු මුදල් පොත අපි පාවිච්චි කරන්නේ. ඇයි? يعني ගනුදුරු සංකීර්ණ ප්‍රමාණයක් කෙනකොට ලැබීම් සහ ගෙවීම් හඳුනා ගන්න තමයි මේ කොටස පාවිච්චි කරන්නේ. එහෙමනම් අපි අද දවසේ අපි කතා කරා විශ්ලේෂණ තීරු මුදල් පොත සම්බන්ධයෙන්. අදට ජාතික පාසල වැඩසටහනින් අපි සමුගන්නවා.